මම මේ රටේ ආරක්ෂා කරලා තියෙන්නේ එකම ජනාධිපතිවරයෙක් විතරයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අපේ පක්ෂෙන් දෝෂාභියක් ඕවද්දි මම ඉස්සෙල්ලම ඉස්සරහට ආවේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඊයේ පස්වරුවේ මහනුවරදී පැවති එක් වෙච්චායකමු ජනහමුව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට නැවත එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ ලබා දීමට හැකි බව ප්‍රකාශ කළා. මට මේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න ඕනේ. මම මේ රටේ ආරක්ෂා කරලා තියෙන්නේ එකම ජනාධිපතිවරයෙක් විතරයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අපේ පක්ෂෙන් දෝෂාභියක් ඕවද්දි මම ඉස්සෙල්ලම ඉස්සරහට ආවේ. වෙන කවුරුවත් මං ආරක්ෂා කළා නැහැ. මම ඒක ආරක්ෂා කළේ. මං ඇවිල්ලා තියෙන්නේ DS සේනාගේ උරුමය, ඩඩ්ලි සේනාගේ උරුමය, ජෝන් කොතලාවලගේ උරුමය, JR ජනාධිපතිගේ උරුමය, රණසිංහ ප්‍රේමදාසගේ උරුමය, DB විජේතුංගේ උරුමය අරගෙන එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාටම මම කියනවා දැන් එන්න අපි රට බේරා ගන්න එකට එකතු වෙමු කියලා. මං එවලේ කිව්වද්දි කිව්වා නෑ රට බේරා ගන්න බෑ රාජපක්ෂලා බේරා ගන්න. දැන් මම රට බේරා අරගෙන තියෙනවා. දැන් කියනවා දූෂණයට විරුද්ධව කටන් කරන්න ඕන කියලා. මම ලෑස්ති රජබේක් එකතු වෙලා දූෂණයට විරුද්ධව කටන් කරන එක කොන්දේසියක් උඩ. අර පාසල් වලට දෙන බස් වලට කවුද සල්ලි දුන්නේ කියලා මට කියන්න. ඒක මම ලෑස්ති ඒ සටනට යන්න. අපි ඔක්කොම එකට යමු. මම කියන්නේ දැන් ගැවිලා උදව් කරන්න. ඔබ මේ රට බේරා ගන්න උදව් කරනවා නම් මං සජිත්ට කියනවා ඔබට තහනම් කළ තියෙන ඒ සමාජයකත්වය මං ආපහු දෙන්නම්. අපි ඔක්කොම එකට මේ ගමන යන්න. අපි ඔක්කොම එකට යන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයට කියනවා ගිහින් කියන්න සජවෙට දැන් ආපහු මං එක එකතු වෙන්න කියලා. අපි අහනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් ඔබතුමාට ලැජ්ජාවක් තියෙනවද කියලා. ඇයි මේ රටේ දැවැන්තම දේශපාලන බලය දැන් ගොඩනගලා තියෙන සමගි ජන බලවේගය හා සමගි සන්ධානය ඔබතුමා ඔය යන දූෂිතයන් එකතු කරගත්ත පොහොට්ටුව එක්ක යන ගමනට කිසිසේත් අපි එකතු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒ ආරාධනාව අපි ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙවෙයි එතුමාටත් කියන්න කැමති ඔවැනි විහිළු කතා වේදිකාවල ප්‍රකාශ කරන්න එපා කියලා. සමාජයට උදව් කරනකොට ඒ උදව් කරන ඕන කෙනෙකුට ඒක කරගෙන යන්න කියලා ආශිර්වාද කිරීම විනා ඒකට බාධා කරන සිදුවීම් කරනවාද? දැන් කියනවා බස් දෙන හැටි කියනවා නම් සජිත්ගේ පක්ෂ තහනම අයින් කරනවලු මොන බම්බුවකටද ඒක? එයාට යාගේ තහනම තියාගන්න කියන්න. අපි ජනතාවත් එක්ක එකට නැගිටගෙන මේ ඔක්තෝබර් මාසේ ජනාධිපති වෙන දිනවල රනිල් වික්‍රමසිංහ ගෙදර යවනවා. ඉල්ලනවා නම් ඉල්ලන්නේ නැත්තම් එයාගේ වැඩක්. ඉල්ලන්න පුළුවන්ද බැරිද කියලාවත් තව දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා නාම යෝජනා ලැබෙනවද නැද්ද කියලාවත් කවුරුවත් දන්නේ නැතම්. මොකද පොහොට්ටුවේ ස්ථාවරයේ තාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා නැහැ. ඉතින් ඒ නිසා පොහොට්ටුවේ ස්ථාවරයත් එක්ක තමයි ඉල්ලනවද නැද්ද කියලා යන්නේ. ඉතින් අපි ඉල්ලලා බලමු. මහා ජනතාවගේ ප්‍රතිචාරය මොකද්ද කියලා බලලා අපි ඒක ගැන හිතන්න පුළුවන්. නමුත් එයා මොන තර්ජනය කළත් අපි ඒකට බය නැහැ. මොකද ජනතාව ඒකට පැහැදිලි පිළිතුරක් ලබා දෙයි.